හොඳයි යාළුවනේ නම් පිළිගන්නව අදත් අපේ ට්‍රීවිල් ඩොක් YouTube channel එකට අද අපි ඔයගලන්ට අරගෙන ආවේ ඔයගලන්ගේ post rock ට්‍රීවිල් එකේ කාබුලේටර් එක කොහොමද ටියුන් කරගන්නේ කියලා අපි කලින් වීඩියෝ එක දැම්මා 2 stroke ට්‍රීවිල් එකේ කාබුලේටර් එක කොහොමද ටියුන් කරගන්නේ කියලා ඒක අපේ පහලින් ඇති අපි මේ කරන්න යන්නේ post rock ට්‍රීවිල් එකේ කාබුලේටරේ ටියුන් කරන වීඩියෝ ඔයගලන්ට කියලා දෙන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට post rock double plug එක කියලා දෙන්නම් දැන් මේ යන්නේ අපේ post rock single plug ට්‍රීවිල් එක මේකේ කාබුලේටර් ටියුන් කරන විදිය අපි දැන් බලමු. හොඳයි අපි හැමෝම දන්නවා මේකේ කාබුලේටර් තියෙන ඇතුලෙන් මේ විදියට ඇතුලෙන් තියෙන්නේ. හොඳයි යාළුවනේ නම් අපි දැන් බලමු කොහොමද මේ post rock ට්‍රීවිල් එකේ කාබුලේටර් ටියුන් කරගන්නේ කියලා. මේ තියෙන එයානේ මේකේ. අහහ මේක තමයි පිස්ටන් අඩු වැඩි කරගන්න. අහහ මේක තමයි පිස්ටන් ගුඩ පහල ගන්නවා. ඒකෙන් slow තියාගන්න පාස් වැඩි කරගන්න මේක කරන්නේ. දැන් අපි මේක වට සම්පූර්ණයෙන් තද කරගමු. මේ මේ සම්පූර්ණයෙන් තද කරගන්න ඕනේ. අතේ ගන්නට තද කරගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම තද කරගන්න ඕනේ. ඊට පස්සේ වට එකමාරක් බුරුල් කරගන්න. වට එකමාරක් බුරුල් කරන්න. ඔව්. මේ විදිහට වට එකමාරක් බුරුල් කරගන්න තියෙන්නේ. ඒක ඇවිල්ලා කම්පැනි විදිහට ටියුන් කරනවා කියන්නේ ඒකට. ඊට පස්සේ පිස්ටන් එක වඩ උඩට ගන්න ඕනේ නේද පොඩ්ඩක් තද කරන්න. පිස්ටන් එක කෙනින් තියන්නේ නේ පොඩ්ඩක් තද කරන්න ඕනේ. ඔව්. ඒකෙන් පිස්ටන් එක උඩ පහළ යනවා. ඔව්. ආ මේක බුරු කරාම පල්ලෙහාට යනවා. තද කරාම උඩට යනවා. තද කරාම උඩට යනවා නේ. එන්ජින් එකේ රේස් එක අඩු වැඩි කරගන්න ඒකෙන් නේද? ඔව්. හරි. හරි අපි ස්ටාර්ට් කරලා බලමු. හරි. යාලුවනේ අපි එහෙනම් බලමු දැන් කොහමද එන්ජින් එක ගොළු වෙනවා කියන්නේ කියලා. ඇස්වේරේ අල්ලද්දී ওই විදිහට මේකට තමයි අපි එන්ජින් එක ගොළු වෙනවා කියන්නේ. නෑ යාලුවනේ ওই විදිහට එන්ජින් එක ගොළු වෙනවා කියන්නේ ඔයගොල්ලන්ගේ කාබ් එක හොඳට ටියුන් වෙලා කියන එක. තව පොඩක් දුරට සයිලන්සරින් ඩොමින් එකක් අඩු වෙනවා. හොඳයි යාළුවනේ නං ඔය විදිහට තමයි අපේ post rock ට්‍රීවිල් එකේ කාබ් එක ටියුන් කරගන්නේ මේක post rock single plug ට්‍රීවිල් එක අපිව subscribe කරන්න like කරන්න share කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද post rock double plug ට්‍රීවිල් එකේ කාබ් එක ටියුන් කරන්නේ කියලා හොඳයි යාළුවනේ නං බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක නැරඹුවට අපි නැවත වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්